දින කිහිපයක් තිස්සේ දිවෙනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රසක ජනතාව පීඩාවට පත්වී සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් දිවෙනේ දිස්ත්‍රික්ක 23කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 126කට ඉන් බලපෑම් මෙල්ල වී ඇති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර පුද්ගලයන් 62200කට අධික පිරිසකින් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අධික වැස හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ මහවැව ප්‍රදේශයේ ජලයෙන් යට වී ඇත්තේ තිනිපිටි වැව වාන් දැමීමත් සමගයි. ජලධාරිතා විහිළ යාමත් සමග දැදුරේ වාන් දොරටු පහක්ද විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කැලණිගඟේ ජල මට්ටම දිහළ ගොස් ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද ඒ අනුව ජලයෙන් යට වුණා. මේ අතර මාවය පිටාර ගැලීම හේතුවෙන් මීරිගම ආශ්‍රිත පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී ඇති අතර මීරිගම මදුරු පිටිය ආශ්‍රිත අධිවේගී මාර්ගයේ දෙපසද ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. මදුරු පිටිය ප්‍රදේශයේ කුකුළු ගොවිපලක්ද ජලයෙන් යට වීමත් සමග එම ගොවිපලේ සේවයේ නියුතුව සිටි පුද්ගලින් 38 දෙනෙකු බේරා ගැනීමට යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන් කටයුතු කර තිබුණා. පැවති අධික වර්ෂාව හේතුවෙන් කුලියා පිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වූ සිය පුතු සමග පැමිණි පියෙකු ජල පහරකට හසුව අතුරුදන් වී තිබෙනවා. අනතුරුව සිදු කළ සෝදිසියකදී 38 හැවිරිදි පියාගේ මృతදේහය සොයා ගැනීමට හැකි වී ඇති අතර 11 හැවිරිදි වියෙහි පසු පුතුගේ දේහය මෙතෙක් සොයා ගැනීමට හැකිව නැහැ. ඒ සඳහා නාවික හමුදා කිමිදුම් ඒකක යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේගොල්ලෝ ඊයේ මේ මෙහාට ආවා. ඒ එනකොට මේ මම ලෑම්මාසෙන් ආවා. එනකොට මට ලෑම්මාසෙන් ගිහින් දාන්න කිව්වා. මං ගෝ මට බෑ ලවතුරු වැඩි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ආවා. මේ අතර කුලියා පිටිය කනදුල්ල ප්‍රදේශයේ ජලපහරකට හසුව අද පෙරවරුවේ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණා. එලෙස ජීවිතක්ෂයට පත්වී ඇති පුද්ගලයා ගම් වතුර සමග ගසාගෙන එන පොල් ඇහිඳිමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි කුලියා පිටිය පොලිසිය පවසන්නේ. අද පොල් ඇහිඳ කතාවක් නේ. අර පොල් ගෙඩි ටික තියෙන අතන. පොල් ලොගන්න. ඔව්. අතන බෝක්කුවක් තියෙන එක පේන්නේ නැහැ වතුරනේ ඊයේ. බෝක්කුව ඇතුළට ඇවිල්ලා ඉඳි මුකුත් කරගන්න බෑ. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතවද තවදුරටත් වැසි ඇදහැලීම හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා. කාසල්රි සහ මෞසාකලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි එම ජලාශ බහර ඉංජිනේරුවරුන් පවසන්නේ. දින කිහිපයක් තිස්සේ අඛණ්ඩව වැසි ඇදහැලුණද මේවන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තත්වය යම් පාලනයකට නතු වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් රාජාංගනයේ ජලාශයේ විවෘතව පැවති වාන් දොරටු 10න් තවදුරටත් විවෘතව පවතින්නේ වාන් දොරටු 2ක් පමණයි. ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවදුරටත් අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති නිසා ඉදිරි පැය 36 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් උතුරු උතුරු මැද වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසිද ඇති විය හැකි. දැන් මේ වෙනකොට මේක පීඩන අවපාතයක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ වක්‍ර බලපෑමක් තමයි දිවයින තුලට. මොකද හේතුව දැනට ස්ථානගත වෙලා තියෙන්නේ ලංකාවට ඊසාන දිශාවෙන් ගැඹුරු මුහුදේ තමයි මේ පද්ධතිය ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට මේකේ වක්‍ර බලපෑම් තුලින් තමයි මෙච්චර අධික වර්ෂාපතනයක් අපිට ලැබුණේ. එතකොට දැනට අපි රතු නිවේදන ලබා දුන්නා විශේෂයෙන්ම අපේ ධීවර හා නායක ප්‍රජාවට ධීවර හා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන එක. නමුත් මේ පද්ධතිය තාම මේක අපේ විශ්ලේෂණ වල පෙන්නනවා ඉදිරි දිනය, ඒ කියන්නේ හෙට දිනේ හවස් ජාමේ වෙනකොට මේක ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබර තීරයට තමයි ඇතුළෙන් ලකුණු පහළ වෙලා තියෙන්නේ. මේ අතර අධික වර්ෂාව සමග මින්නේරිය ජලාශයේ මෙලෙස දිය කවුරුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක් රැස් සිටින ආකාරය වාර්තා කරුගේ කැමරාවේ සටහන් වී තිබුණා. ඔහු පෙන්වා දෙන්නේ මෙලෙස විශාල වශයෙන් දිය කවුරුන් එක් රැස් සිටීම කලාතුරකින් දක්නට ලැබෙන දසුණක් බවයි.